අද දිවයින ප්‍රධාන පිටුව විශේෂ තැනක් දීලා ජනපති කැබිනට් මණ්ඩලයට දැන්වුවායයි කියන කතාවක් ලියලා තියෙනවා. මොකක්ද දන්නවද එතන තියෙන්නේ? පාර්ලිමේන්තුව ගිනි තැබීමේ කුමන්ත්‍රණයක් ජනපති කැබිනට් මණ්ඩලයට දන්වයි කියලා සමන් ගමගේ අද දිවයිනට ලියලා තියෙනවා. විශේෂයෙන්ම අවධානය යොමු වන කතාවක් ආණ්ඩුවට එරෙහිව විවිධ පාර්ශ්ව එක්ව විරෝධතා දැක්වූ ඉක්ුත් කාලේ පාර්ලිමේන්තුවට ගිනි තැබීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වී තිබී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබෙනවා. ඒ අනුව කුමන්ත්‍රණකාරී ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන්ට අත්අඩංගුවට ගැනීමේදී දීර්ඝ ලෙස විමර්ශන සිදු කිරීමට අවශ්‍යයි හඳුනාගෙන ඔවුන් රඳවා තබාගෙන විමර්ශන පැවැත්වීමට ආරක්ෂකාංශ කටයුතු කරන බවද කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය ප්‍රවාහන හා මහාමාර්ග ඇමති බද්දුල් ගුණවර්ධන ප්‍රකාශ කළා කියලා මේකේ වැඩිදුරටත් දාලා තියෙනවා. මැති ඇමතුරුන් 72 දිනුගේ නිවාස ඇතුළුව ප්‍රාදේශීය දේශපාලඥයන්ගේ නිවාස ගිනිබත් කරමින් එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ම්ලේච්ඡ ලෙස ඝාතනය කළ ඉක්ුත් මැයි මාස 9 වෙනිදා සිදු පැය 12 කුමන්ත්‍රණය පිළිබඳ මේ වන විට ආරක්ෂක අංශ පුළුල් විමර්ශනයක් පවත්වාගෙන යන බව ඇමතිවරයා සඳහන් කළා තියෙනවා. සිංහල දෙමළ මුස්ලිම් හෝ බර්ග වේවා සෑම පුරවැසියෙකුටම තමන්ගේ නිවස තුළ ආරක්ෂිතව සාමකාමී ලෙස ජීවත් වීමට අයිතියක් තිබෙන බව කී ඇමතිවරයා එම අයිතියට අභියෝග කරමින් ඔවුන්ගේ නිවාස ගිනි තබා ප්‍රචණ්ඩත්වයේ වැපිරීමට කිසිවෙකු කටයුතු කරයි නම් ඒ පිළිබඳ සාබැලීමේ වගකීමක් රජයට තිබෙන බව සඳහන් කළා තියෙනවා. හරිද? කතා කරමු. මෙන්න ඇමතිවරුනි මෙතන නතර වෙලා අපි පොඩ්ඩක් කතා කරමු. මොකද දන්නවද? ඔව් ඉතා පැහැදිලි. කෙසේම් තැනකට ගිහිල්ලා ඒ තැන ගිනිබත් කරන්න කිසිවෙකුට අයිතියක් නැහැ. පාර්ලිමේන්තුව හෝ වේවා ආණ්ඩු පාර්ශවයේ කෙසේම් කෙනෙක්ගේ හෝ වේවා විපක්ෂය හෝ වේවා ආ කාට හරි හිතවාදීව කටයුතු කරපු කෙනෙක්ගේ හෝ වේවා ඒවත් නැත්තම් රටේ ඕනෑම පුරවැසියෙක්ගේ හෝ වේවා කාගේවත් ගෙවල් ගිනි තියන්න කාටවත් අයිතියක් නැහැ. ඒ ගිනි තැබීම් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ වගේම කියන්න ඕනි කතාව මෙන්න මේකයි. ඒකත් කියන්න ඕනි. එදා මැයි 9 වෙනිදා අරලියගහ මන්දිරයට කණ්ඩායම් කැඳවලා උසි ගන්වලා එළියට එවපු අවස්ථාවේ පොළු මුගුරු අරගෙන මහමග ගෝල්ෆේස් පැත්තට ගිහිල්ලා අරගල කරුවන්ට පහර දුන්නු කණ්ඩායම්. ඒ අයට අයිතියක් තියෙනවද අරගල කරුවන්ට එලෙස පහර දෙන්න? එතකොට ඒ අය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම වෙනස් විදියක්ද? නීතිය දෙවිදියකටද කණ්ඩායම් වලට ක්‍රියාත්මක වන්නේ? හරිද? එතකොට එතනට ගිය අඳබාල දේශපාලකෝ ඒගොල්ලන්ගේ චාරුප ඇසුරෙන් වීඩියෝ ඇසුරෙන් හඳුනා ගන්න පුළුවන්කම ලැබුණා. ඒගොල්ලන්ට ගත්ත පේවර මොනවද? ආ ඒගොල්ලන්ගේ උස්ගැන්වීම නිසා නේද මෙහෙම වුනේ? අල්ලේගා මන්දිරයට ගිහිල්ලා එළියට එනකොට පොළු මුගුරු කොහෙන්ද තිබුණේ? ඒ අතරේ තවත් කතාවක් ඊයේ කියනවා අර සනත් කියලා ඉන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ ඔව් ඊයේ කියනවා කතාවක් සංදේශයක් දෙන්නලු ගියේ. පොඩ්ඩක් අපි ඒ කතාව දැන් බලමු. බලලා ඇවිත් ඒ පිළිබඳව වැඩිදුරටත් කතා කරන්න සූදානම් වෙනවා. ඊයේ සනත් නිශාන්ත මාධ්‍ය හමුවේදී කිව්ව කතාව මේ. දැන් ඔබතුමා අද කියනවා නල සමහර නළු නිලියොන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැත්තේ ගිහින් එන්න සිද්ධ වෙයි කියලා. මේක මේ බරපතල ප්‍රකාශයක් නේද මන්ත්‍රීතුමා? මේ රටේ ජනවරමක් සහිතව 48 නිදහස ලැබිච්ච දා ඉඳලා ජනතාව වැඩිම ඡන්දයක් දීලා තෝරලා පත් කරපු ජනාධිපතිවරයව ගහලා පන්නපු රටක් මේක මතක තියාගන්න. මේක ඇස්සේ රාජ්‍ය නෝන සංවිධාන ක්‍රියාත්මක වුණා. ඩයස්පෝරා එක ක්‍රියාත්මක වුණා. NGO ක්‍රියාත්මක වුණා. අපි ආණ්ඩු පක්ෂයේ හැටියට ආණ්ඩුවේ නියෝජනය කරපු රාජ්‍යමතිවරයෙක් හැටියට මට සහ මගේ කණ්ඩායමට අරලියගහ මන්දිරේ ඉඳලා සංදේශයක් අරගෙන ජනාධිපති ලේකම් කරාට පාර යන්න බැරි නම් එවලේ වට කරලා ගහනවා නම් එවලේ ඉතින් ගහපුවම ගහ ගන්නවා. ඉතින් මම කාටවත් ගැහුවේ නැහැ. මට කවුරුත් ගැහුවෙත් නැහැ. සමන ඔබතුමා කිව්වේ මේ එදා ඒ කේස් එක කියපු දවසේ ඔබතුමාලා මේ සංදේශයක් බාර දෙන්න ගිය හින්දා තමයි මේ කේස් එක කියන්නේ. ඒ හිම අරගෙන යනකොටද ගැටලු ඇති උනේ? අනිවාර්ය වගකීමෙන් කියන්නේ. සංදේශයක් අරන් යනවා අනිවාර්ය ජනාධිපති. සංදේශය මහා ලොකුවක ගන්න මේක සාක්ෂි जातिक जन बल वेगी माध्यमेदी माध्यवेदी प्रश्न कला ऑक्सीजन
මෙහෙමයි පළවෙනි කරා තමයි සංදේශ ගෙනාවේ පොල්ලේ උතන් දන්නේ මම හිතන්නේ ඔබට පුළුවන් බලන්න ඔය ඔබගාව වීඩියෝ තියෙනනේ ඒසෙ ඔබට හොයලා බලන්න සංදේශ උතන් ගාවේ පොළු වලද කියලා එතකොට මේ එක තේරුම් ගන්න පුළුවන් අපි දැක්කේ පොළු විතරයි සංදේශ නම් දැක්කේ නැහැ සංදේශ අරගෙන රෝල් කරගෙන පොළු වල උතාගෙන පොළු උස්සගෙන තේම සංදේශ පාර දෙන්න යනකම කපන දැකලම නැහැ නේද අපි දැකලා නැහැ ඇත්තට ලෝකේ කොහේ රටක මේ පොළු උස්සගෙන සංදේශ පාර දෙන්න යනවා පොළොස්සගෙන සංදේශ බාර දෙන්න ගිය කතාව ටෙල්වෙන් මතක් කළා දීපේක හොඳයි සාක්වලු දාගෙන ගිය සංදේශ අපි සල්ලීනි සංදේශ පිළිබඳව කතා කරපු සංදේශ ගණනාවක් පිළිබඳව අවධානය යොමු කරපු රටක් කවුරු හරි කවියක් ලියලා තියන්න ඉතිහාසයේ එකෙක් හිටියා සාක්වේ සංදේශයක් දාගෙන හිටපු කියලා අවසන් කළා කවියක් ලියලා තියන්න පුළුවන්කම තියෙනවා නම් වඩා හොඳයි මේ වගේ රටේ පුරවැසියන්ගේ ලේ ධාතුව කුපිත කරන කතා නැවත නැවත කියන්න ඉඩ දෙනවාද ඒ දේශපාලන ධාරාවන් වල නායකයනි අපි ඔබෙන් අහන්නේ රට නැවත වතාවක් මෙවැනි කතාවලින් ගිනි ගොඩක් බවට පත් කරන්න ඉඩ දෙනවාද සංසුන් වන ජනතාවගේ ලේ ධාතුව නැවත කුපිත කරන කතා කියන්න ඉඩ දීලා බලාගෙන ඉන්නවාද ඒ වගේම එදා එළියට බැස්සේ ජනාධිපති මන්දිරයට හෝ කොහෙට හරි සංදේශයක් බාර දෙන්නට යෑමට කියලා ඔප්පු කරගෙන තිබෙනවාද එහෙම නැත්නම් ඒ කතාව පිළිගන්නවාද අපි දේශපාලන බලධාරීන්ගෙන් අහන්නේ හරි ඉදිරියට තවදුරටත් දැන් පෞගේ කලවකවානුවේ කටවල් වහගෙන හිටපු දේශපාලකයන් එළියට ඇවිල්ලා ඔල මොට්ටල ගොන් කතා ටිකක් කියන්න ගත්තොත් ඊට පස්සේ නිවෙන ලේ ධාතුව නැවත කෝප වුණොත් රටේ ඇතිවන තත්ත්වය මොකක්ද ඒකට වග කියන්නේ කවුද ඊට පෙර ආතුව මේ ඔල මොට්ටල කතා නතර කරන්න යම් ආකාරයක නායකත්වයක් ගන්නවද කියලා ඒ දේශපාලන ධාරාවේ නායකයන්ගෙන් අපි අහන්න මේක සුවිශේෂී අවස්ථාවක් කරගන්න රට ගැන හිතලම රටේ සාමකාමී වාතාවරණය ගැන හිතලමයි අපි මේ කතා අහන්නේ